දින ගණනාවකට පසු දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. එලෙස මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 71ක්. අදාළ මරණ සියල්ල පසුගිය 21 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඊයේ දින තහවුරු කරන ලද මරණ අතරට කාන්තාවන් 38ක් හා පිරිමි පුද්ගලයන් 33 දෙනෙකුද ඇතුළත්. ඊට වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලෙක් ඇතුළත් වන අතර වයස අවුරුදු 30ත් 59ත් අතර මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 13ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 57 දෙනෙකුද මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වී තවත් ගැබිනි කාන්තාවක්ද මියගොස් තිබෙනවා. ඇය මාවනැල්ල ඉඹුල්ලොය ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කාරණියක් බවයි සෞඛ්‍යංශ තහවුරු කළේ. අදාළ කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් මාවනැල්ල රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇත්තේ පසුගිය 21 වනදායි. ඉන් අනතුරුව ඊයේ දින ඇය මියගොස් ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඇය කොවිඩ් ආසාදිතයෙකු බවයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2093 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 22 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 364ක් ලෙසයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 322ක්, කළුතරින් 292ක්, ගාල්ලෙන් 49ක්, මාතරින් 62ක්, හම්බන්තොටින් 11ක්, රත්නපුරින් 43ක් හා කෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 70 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මොනරාගලින් කොවිඩ් රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති අතර බදුල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 41ක්, නුවරඑලියෙන් 148ක්, මහනුවරින් 190ක්, මාතලෙන් 22ක්, මඩකලපුවෙන් 136ක්, අම්පාරෙන් 19ක්, ත්‍රිකුණාමලෙන් 40ක්, අනුරාධපුරෙන් 15ක්, පොළොන්නරුවෙන් 11ක්, කුරුණෑකලින් 82ක් හා පුත්තලමින් 55 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. වවුනියාවෙන් ඊයේ දින එක් කොවිඩ් රෝගියෙකු වාර්තා වී ඇති අතර මන්නාරමින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2ක්. මුලිතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 5ක්, කිරිරොචින් කොවිඩ් රෝගීන් 9 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනී දිස්ත්‍රික්කයෙන් ඊයේ දින කොවිඩ් රෝගීන් 78 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. මේ අතර මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලින් 2 දෙනෙකු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් යයි සැකමතු වීම හේතුවෙන් එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍යංශ ඊයේ දින කටයුතු කළා. අදාළ රෝගීන් 2 දෙනාම කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන එනතේ මාත්‍රා 2ම ලබාගෙන ඇති බවටද තහවුරු වී තිබෙනවා. මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයින් 20 දෙනෙකු පමණ PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අදාළ පුද්ගලයන් 2 දෙනාට ආසාදනය වී ඇත්තේ කුමන කොවිඩ් වෛරස් ප්‍රභේදයේද යන සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්ක 2කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අද පෙරවරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරුණු බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. වසංගත තත්ත්වයේ COVID-19 න් 3 වෙනි රැල්ලේ අපි ඉන්නේ. ඒ හරහා යම් බරපතල තත්ත්ව ඇති වෙලා තිනවා. රෝගීන් රෝගාතුර වීමත්, ඒ වගේම රෝහල්වලට ඇතුළත් කරන සංඛ්‍යාව ඉහළ යෑමකුත් තියෙනවා. දැන් සංචරණ සීමා ලිහිල් කරලා තියෙන්නේ. එතකොට අපි කළ යුතු දේවල් තමයි අපේ හැසිරීම් රටාව නිසි ආකාරයෙන් තියාගන්න ඕනේ. අපි දන්නවා මුකාරණ පැලදීමත්, දුරස්ථභාවය පාත්තාගෙන යෑමත්, අතසේදීමත් ඒ ටික වැදගත්. නමුත් අපි දැක්කා යම් යම් අවස්ථාවලදී සමාජය තුළ පුද්ගලයෝ සංචරණය කරනකොට කපාටම අර රට විවෘත වීමත් එක්ක ක්‍රමානුකූලව අපිට පිළිගත නොහැකි හැසිරීම් රටාවල් තියෙනවා. ඒතකොට තමන් නිතරම සිතන්න ඕනේ තමන්ගේ වගකීම රටට, ඒ වගේම ගෙදර කියන පවුලේ ඒකකයට, ගමට තියෙන වගකීම, ඒක තමන්ගේ යුතුයකම් ඉටු කිරීම හැටියට සලකලා ඒ අවශ්‍ය අනුගත වීම කළ යුතුයි. අපේ මේකේ ප්‍රතිඵල දකින්න පුළුවන් සති කිහිපයකදී අපිට ලැබෙන දත්තානුව COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් කරන කටයුතු ඊයේ දිනත් සිදු කෙරුණා. ඒ අනුව කොවිෂීල්ඩ් එනතේ දෙවන මාත්‍රාව ඊයේ දින ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 385ක්. සයිනෆාම් කොවිඩ් මර්ධන එනතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුද්ගලයන් 5131 දෙනෙකු ලබාගෙන ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 15278ක්. ස්පුට්නික් V එනතේ දෙවන මාත්‍රාවද ඊයේ දින පුද්ගලයන් 22 දෙනෙකුට එනත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ඉන්දියාව පුරා සීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වන විට ඇමරිකාව තුළද පැතිර යමින් පවතින බව එරට බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතා පවසනවා. මෙම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා වැඩි මට්ටමක පවතින බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. එය නු විශේෂඥයින් පවසන්නේ මේ වසර අගවන විට ඇමරිකාව තුළ කොවිඩ් වසංගත තත්ත්වය යලි හිස එසවීමට මෙය හේතුවක් විය හැකි බවයි.
එසේම ඇමරිකාවේ සෑම කොවිඩ් රෝගීන් 5 දිනකුගෙන් එක් අයෙකු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතකු විය හැකි බවටද විශේෂඥයින් පෙන්වා දෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.